විමානවත් වූකත් ඔය කතාව පැහැදිලි කරනවන්නේ. බොහෝම ලස්සන රූපයක් තියෙන විමාන ප්‍රේතියක්. කාටද මේ විමාන ප්‍රේතියෝ කියලා කියන්නේ? රැට දුක් විඳිනවා, දවල්ට සැප විඳිනවා. රැට නිරේ දුක් විඳිනවා, දවල්ට දෙව්ලොව සැප විඳිනවා. ඉතින් එහෙම විමාන සාගරෙත් තියෙනවා කියලා සඳහන් කරනවා. එක වෙළඳ කණ්ඩායමක් නැවේ නැගලා විදේශ රටකට බඩුත් පටවගෙන යාත්‍රා කරනකොට මේ නැව සුළි සුළඟකට අහුවෙලා පාලනය කරගන්න බැරුව ඔහේ ගසාගෙන යනවා. මේ නැව දැන් යාත්‍රා කරලා තියෙන්නේ අර විමාන ප්‍රේතියේ ඉන්න පැත්තට. එතකොට දැන් මේ විමාන ප්‍රේතියගේ දවල් කාලෙ ගෙවෙන්නේ දිව්‍යමය මාලිගාවක් තියෙන්නේ. රත්තරන් වලින් නිමා වෙලා තියෙන්නේ. ඒ මාලිගාව ඇතුලේ අර දිව්‍යාංගනාවක් ඉන්නවා. රූපය විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. නමුත් මේ දිව්‍යාංගනාව මේ තරම් ලස්සන රූපයක් තියාගෙන අර වෙළඳ ප්‍රජාවට පෙනී හිටිනවා. විමාන ප්‍රේතිය පෙනී හිටිනවා. ඒ තරම්ම ශරීරයේ ලස්සනයි. අර වෙළඳ කණ්ඩායමේ නායකයා යෝජනාවක් කරනවා, විමානයේ ඇතුළේ ඉන්න පුණ්‍යවන්තිය ඔබ ඉතාම ලස්සනයි, ඔබ දැකගන්න එළියට එන්න කියලා. ඒ දිව්‍යාංගනාව කියනවා, එළියට එන්න නම් මට කොහොමවත්ම බෑ. එතකොට අර වෙළඳ කණ්ඩායමේ නායකයා අහනවා, ඇයි එහෙම කියන්නේ? මම ඉන්නේ නිර්වතින්. ගේ ඇතුලේ ඉන්න නිසා, යටිකය වැහිලා තියෙන නිසා මං ඔබලාට පෙනී හිටිනවා මම ඉන්නේ නිර්වතින් කියලා. ඉතින් එහෙම කියහම අර වෙළඳ කණ්ඩායමේ නායකයා තමන්ගේ උතුරු සළුව ගලවලා ඇයට දෙනවා, මේක ඇඳගන්න. ඇඳගෙන එළියට ඇවිල්ලා අපට මුළු ශරීරය පෙන්වන්න කියලා. ඇයි කියනවා, ඔබ දෙන ඔය වස්ත්‍ර අපට එහෙම ගන්න බෑ. එහෙනම් මට ඔය වස්ත්‍රය එපා. ඊට පස්සේ ඔහු අහනවා, එහෙනම් ඔබට පින් ලැබෙන විදිහ මට කියන්න, නැත්නම් වස්ත්‍ර ලැබෙන විදිහ මට කියන්න කියලා. ඇයි කියනවා, ඔය ඔබේ නැවේ ඉන්නවා පන්සල් රකින්න තෙරුවන් සරණ තියෙන පන්සල් රකින්න උපාසක කෙනෙක්. ඒ උපාසකතුමා හොඳට නාවලා මනාව ආහාර පාන ආදීන් සංග්‍රහ කරලා ඒ පින මට දෙන්න. ආහාර පාන වලින් සංග්‍රහ කරන්න, වස්ත්‍ර පූජා කරන්න ඒ පින මට දෙන්න. අන්න ඒ විදිහටම මේ අය දෙවඟනට පින් අනුමෝදන් කළා. කොහොමද පින් අනුමෝදන් කළේ? ඒ නැවේදි මාර සිල්වත් ගුණවත් උපාසක මහත්මයා තෝරගෙන ඔහු නැව ඇතුලේ හොඳට නාවලා පිරිසිදු කරලා ඔහුට එක වස්ත්‍රයක් වෙනුවට උතුරු සළුවකුත් අඳින සළුවකුත් වස්ත්‍ර දෙකක් පූජා කරලා ඒ පින විමාන ප්‍රේතියට අනුමෝදන් කළා. මොහොතයි ගත වුණේ ඇයට ලැබි පින් ලැබුණා කියන කාරණාව ප්‍රකාශ කර කර ආඩම්බරයෙන් එළියට එනවා වගේ. ඇය දිව්‍යමය වස්ත්‍රාභරණ වලින් සැරසිලා වෙළඳ කණ්ඩායම ඉස්සරහට එනවා. එතකොට බාණ්ඩක පින ලැබිලා තියෙන ඉක්මන පින් දීලා ඉවර වෙනකොට පින් ලැබිලා. ඉතින් එහිඳ මේ පින කියලා කියන්නේ මේ ලෝකේ සැපේට නමක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නිකම්ම නෙමෙයි. හැබැයි මනුස්ස ලෝකේ නම් දීලා ඉවර වෙනකොටම ලැබෙන්නේ නැහැ. දෙවියන්ට ලැබෙනවා, පින් බලාපොරොත්තුෙන් ඉන්න අයට ලැබෙනවා, මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ. එහෙම අපි දීලා ඉවර වෙනකොටම අපට ධනය ලැබෙනවා නම් මිනිස්සු දන් දෙන්න මෙච්චර කම්මැලි වෙන්නේ නැහැ. නමුත් මනුස්ස ලෝකේ ස්වභාවය තමයි දීලා ඉවර වෙන්නේ. දීලා ඉවර වෙච්ච ගමන් මේ ලෝක වශයෙන් එක ලැබෙනවා අඩුයි. හැබැයි දෙවනි ආත්මේ ඉඳලා එක දිගට විපාක දෙනවා. අති දීර්ඝ කාලයකට විපාක දෙනවා දෙවනි ආත්මේ ඉඳලා.